මේ රටට අලුත් ආණ්ඩුවක් අලුත් පාලනයක් තෝරාපත් කර ගැනීම තීරණාත්මක දවස ඇවිල්ලා තියෙනවා. කවද්ද? සැප්තැම්බර් 21 නේද? තව මාස දෙකකටත් අඩු කාලයක් තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තියෙන්නේ. මම හිතනවා ලංකාවේ මෙතෙක් කොච්චර ඡන්ද තිබ්බත් ප්‍රාදේශ සභා ඡන්ද, පළාත් සභා ඡන්ද, මහ ඡන්ද, ජනාධිපති ඡන්ද මොනතරම් ඡන්ද තිබ්බත් මොනතරම් ඡන්ද පාවිච්චි කරත් ලංකා ඉතිහාසයේ වෙනස් කරන අලුත් මාවතකට හරවන පළමු ඡන්දය තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා එළඹීමට දීවිත තිබෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? මෙතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා දීර්ඝ කාලයක් ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරලන්න, නායකයෝ ගේන්න, නායකයෝ මාරු කරන්න ඡන්ද දීලා තියෙනවා. එහෙමනේ නේද? 2019 ගෝඨාභය බලයට ගේන්න ඡන්ද දෙන්නේ නැති. 2015 මෛත්‍රීපාල ගේන්න ඡන්ද දෙන්නේ නැති. මහින්ද රාජපක්ෂ දෙපාරක් ජනාධිපති ධුරේ වාඩි කරවන්න ඡන්ද දෙන්නේ නැති. එස්.එම්. චන්ද්‍රසිරිලා දුමින්ද දිසානායකලාට ඇමතිකම් ඔබවන්න ඡන්ද දීලා ඇති. ස්වල්ප කාලයක් නෙවෙයි දීර්ඝ කාලයක්. හැබැයි හරියට අපි ආපහු හැරලා බලුවොත් ඒ කාලය ඇතුළත රට උඩට ගියාද රට යටට ගියාද? ඒ කාලය ඇතුළත රටේ ආර්ථිකේ දියුණු වුණාද රටේ ආර්ථිකේ පල්ලට ගියාද? ඒ කාලය ඇතුළත කුඩු අපරාධ වර්ධනය වුණාද කුඩු අපරාධ අඩු වුණාද? මොකද කියන්නේ? ඒ කාලය ඇතුළත සෑම නරක දෙයක්ම සිද්ධ වෙලා තියෙනවා. එහෙමනේ. ජනතාවට බහණ්ඩ මිලදී ගන්න එදිනෙදා අත්‍යවශ්‍ය බහණ්ඩවල මිල ඉහළ ගියා. ගෙදර දරුවෙක් ඉන්නව නම් ඉගෙන ගන්න ඒක ගෙදරට බරක් බවට පත් වුණා. ටියුෂන් පන්තියට යවන්න නේද? එහෙම නැත්නම් අමතර පොත් අරන් දෙන්න විශාල වියදමක් දරනවා තමන්ගේ දරුවා ගෙදර ඉන්න එක බවට පත් වුණා. ගෙදර කවුරු හරි ලෙඩ වෙලා ඉන්නව නම් බෙහෙතක් හේතක් අරන් දෙන එක විශාල කරදරයක් බවට පත් වුණා. ගැබිණි අම්ම කෙනෙක් ඉන්නව නම් පෝෂ්‍යදායි ආහාර වේලක් අරන් දෙන එක අමාරු කාර්යයක් බවට පත් වුණා. ලදරුවෙක් දරුවෙක් ඉන්නව නම් ඒ දරුවට කිරි වේලක් දීලා හැදෙන්න වැඩෙන්න පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන එක අමාරු වැඩක් බවට පත් වුණා. කුසකර්මාන්තයේ යෙදුණා නම් යෙදලා ලබා ගන්න අස්වැන්න විකුණලා ජීවිතේ ගැට ගහ ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. තරුණභාවයට පත් වුණු තරුණ තරුණියන් ඉන්නව නම් රැකියාවක් හොයාගන්න එක අමාරු වැඩක් බවට පත් වුණා. එකම කාර්ය බවට පත් වුණේ රට අත්හැරලා වෙන රටකට යන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. කුඩු ගැන අහපු නැති ගම්වල කුඩු වසංගතයක් බවට පත් වුණා. පාතාලය ගැන අහපු නැති ගම්වල පාතාලේ ව්‍යසනයක් බවට පත් වුණා. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? මේ පාලක කණ්ඩායම් විසින් අපේ රට හතර වටින් වට කරලා වටලා තියෙනවා. එහෙම නෙවෙයිද? කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද සහෝදරයා මෙන්න මේ පැත්තෙන් දියුණු වුණා. මේ පැත්තෙන් හොඳයි. මේ පැත්තෙන් දියුණුවක් තියෙනවා. එහෙම කිසි පැත්තකින් දියුණුවක් නැති රටක් බවට අපේ රටපත් වුණා. හැබැයි අපේ රට එහෙම වෙනකොට පසුගිය දශක දෙක තුනක් ඇතුළත ලෝකේ අපිට වඩා ගොඩක් පිටපස්සෙන් හිටපු රටවල් ඉස්සරහට යන්න පටන් ගත්තා. දකුණු කොරියාව කියන්නේ අපිට වඩා විශාල ලෙස පිටපස්සෙන් හිටපු රටක්. 1950 දකුණු කොරියාවේ අපනයන ආදායම බහණ්ඩ නිෂ්පාදනය කරලා පිට රටට විකුණපුවාම දකුණු කොරියාවට ආවේ ඩොලර් මිලියන 25යි. හැබැයි 1950 ලංකාව බහණ්ඩ නිෂ්පාදනය කරලා පිට රටට යවලා විකුණලා හොයාගෙන තියෙනවා ඩොලර් මිලියන 316යි. කොරියාව ඩොලර් මිලියන 25යි 1950 අපි ඩොලර් මිලියන 316යි. ඒ කියන්නේ කොරියාව වගේ නේද 12 ගුණකින් 13 ගුණයකින් අපනයන ආදායමක් තිබුණු රටක්. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ 2024 වෙනකොට ලංකාවේ අපනයන ආදායම
ඩොලර් කෝටි 1200යි. නැත්තම් ඩොලර් බිලියන 12යි. බිලියන එකට කෝටි 100යි. මම පහසු සඳහා බිලියන වලින් කියන්නම්. නේද? ඩොලර් බිලියන 12යි අපේ අපනයන ආදායම. කොරියාවේ ඩොලර් බිලියන 685යි. පණහෙදි ඩොලර් මිලියන 25යි. දැන් ඩොලර් බිලියන 685යි. පණහෙදි අපි ඩොලර් මිලියන 316යි. දැන් ඩොලර් බිලියන 12යි. වෙච්ච දේ පැහැදිලිද? මොකද උනේ? මේ පාලක කණ්ඩායමට කවදාවත් අපේ රට හදන සලස්මක් තිබුණේ නැහැ. අපේ ජනතාව පොහොසත් කරන සලස්මක් තිබුණේ නැහැ. එහෙම ඕනකමකුත් නැහැ. එහෙම ඕනකමක් නැහැ. දුප්පත් ජනතාව දුප්පත් භාවයෙන්ම හෙළන්න උනා. තරුණ තරුණියන්ට රැකියාවක් නැති වෙන ආර්ථිකයක්ම හදන්න උනා. දැන් බලන්නකෝ මාලදිවයින. දැන් ලංකාවේ කී දෙනෙක් වැඩ කරනවද මාලදිවයින? මාලදිවයින වැඩ කරනවා ලංකාවේ 13500ක්. ලංකාවෙන් ගිහලා රස්සාව කරන්නේ මාලදිවයින. මාලදිවයින දින ආර්ථික දෙකයි. කිසි සම්පතක් නැහැ. ඔක්කොම තියෙන මුහුදත් එක්ක. එකක් මොකද්ද? දීවර කර්මාන්තය, අනිත් එක සංචාර කර්මාන්තය. බොණ්ඩ වතුරක් පිට රටින් ගිනව. කන අඹ ගෙඩියක් පිට රටින් ගිනව. කන බත් ටිකට අවශ්‍ය නැ හාල් ටිකක් පිට රටින් ගිනව. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දීවර කර්මාන්තය සංචාර කර්මාන්තයටත් යෝග්‍ය රටක්. ඒගොල්ලෝ එහෙම දිනු වෙනවා. ලංකාවේ ඇවිල්ලා එහෙ රස්සා කරන 13500ක්. මතක තියාගන්න. එනිසා මේ පාලකයන්ට මොකද උනේ? මේ පාලකයන්ට අපේ රට දියුණු කරන්න ඕනකමක් තිබුණේ. දැන් ඉන්දියාව බලන්නකො. මම මේ ළඟදී මල්වතු පන්සලට ගියපු වෙලාවේ අපේ අනුනායක හම්දුරු හම්බුණා. අනුනායක හම්දුරු මට කිව්වා 1970 80 අග වගේ ඉන්දියාවට කුඩයක් අරන් ගියොත් කුඩේ ගණ්ඩ කට්ටිය පොර කනවලු. කුඩ දැකලා නැහැ. එහෙම ඉන්දියාවක් මේ වැඩි කාලයක් නෙවෙයි 70 80 කාලේ. ඔයගලන්ට මතකද අර ඉන්දියන් හමුදාව ආපු කාලේ කඩවල් වලට පැනලා සබන් එකතු කරා. මතකද? ගම්වල මතයක් හැදුනා ඉන්දියන් හමුදාකාරයෝ සබන් කනවා කියලා. එකතු කරපු එකතු කිරිල්ල. මොකද සබන් දැකලා නැහැ එහෙම. හරිද? එහෙම ඉන්දියාවක් මේ වැඩි කාලයක් නෙවෙයි 80 කාලේ. නේද? හමුදාව ආවේ 87 නේ. නේද? දැන් මොකද වෙලා තියෙන්නේ ඉන්දියාව? හන්දට යන ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය වෙන ත්‍රිවිල් රථයේ මෝටර් ත්‍රිවිල් රථයේ කාර් එක මෝටර් සයිකලේ වෑන් මේකත් ලොරිය බස් එක ඔක්කොම හදන ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය වෙන බීජ ටික හදන ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය වෙන රෙදිපිලි හදන ඉන්දියාව. මේ කලාපයට පරිප්පු හාල් ලොකු ලුණු බිත්තර නිෂ්පාදනය කරන ඉන්දියාව. අපිට මොකද උනේ? අපේ පාලකයන්ට සලස්මක් තිබුණේ නැහැ. මේගොල්ලන්ට කවදාවත් ඕනකමක් තිබුණේ නැහැ. අපේ රට හදන්නයි, එන අපේ රට පොහොසත් කරන්නයි, ජනතාව පොහොසත් කරන්නයි ඕනකමක් තිබුණේ නැහැ. ජනතාව පොහොසත් වුණොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ පස්සේ ඉන්නේ. ජනතාව දුප්පත් වුණාම මොකද වෙන්නේ? ජනතාව දුප්පත් වුණාම නේද? ඡන්දේ කාලෙට හාල් කිලෝ 10ක් දෙන්නම් කියපුවාම පොලිමේ ඉන්නෝ. එහෙම නෙවෙයි. තොර එතකොට මොකද කරන්නේ? ජනතාව හිතනවා මොනවා වුණත් ඉතින් හාල් දුන්නනේ. හිතන්නේ නැත්ද? ජනතාව පොහොසත් වුණත් මොකද කරන්නේ? තමන් මහන්සි වෙලා ලබන ආදායමෙන් ගෙයක් දොරක් හදා ගන්නවා. ගෙයක් දොරක් හදා ගන්න බැරි වුණාම දේශපාලකයා තහඩු දෙකක් දෙනවා, සිමෙන්ති කොට්ටයක් දෙනවා. ඊට පස්සේ හිතනවා මොකද්ද? මොනවා වුණත් ඉතින් බිත්තිය නංගලා තියෙන ඒ සිමෙන්ති වලින් ඉන්නේ. නොතමින් ඒ තහඩු වලින් ඉන්නේ. දෙන්න ඕන ඡන්දි. හිතන්න තේම රස්සාවක් ඇති වෙන ආර්ථිකයක් හදුවේ නැතුව කර්මාන්ත දිනුන වෙලා අපි වසන් සෝදර පැහැදිලි කරා සංචාර කර්මාන්ත ඒවා දිනුනා මේ වස්සේ රස්සා හැදෙනවා. හැබැයි මේ රස්සා හැදුන්නේ නැතුනාම එස්එම් චන්ද්‍රසේන පස්සේ ලියුමක් ගන්න යනවා රස්සාවක් ගන්න. එතකොට මොකද කරන්නේ? රස්සාව නැතුණත් ලියුමක් දුන්නනේ. දුන්නත් ඉතින් මොකද කරන්නේ? ඡන්ද දෙනවා. එනිසා ඒගොල්ලන්ට රටේ ජනතාව පොහොසත් වුණොත් ඒගොල්ලගේ දේශපාලන ඉවර වෙනවා. එහෙම නේද? එනිසා ඒගොල්ලන්ට හැමදාම ඕනකම තිබුණේ රටේ ජනතාව දුප්පත්භාවයේ පතුලටම ගිල්ලවලා තියන්න. හරිද? එතකොට මොකද කරේ? බෙදනකොට
මොනවද නොබෙදුවි නේද? මොනතරම් ජාති බෙදුණා නේද? චන්ද කාලෙට නේද බත් පාර්සලයේ කාලේ බෝතලේ මතකද? සමහර තැන් නෑ එහෙම බෙදුවනේ නේද? මේ මං කියන මේ දේශපාලන වෙන විදිය නේද? උපාසකම්මට සිල් රැද්ද බෙදෙනවා, තාත්තට අරක්කු බෝතලේ බෙදෙනවා එක අතින්. එතන කට්ටියක් ඉදලා මොකද්ද? ආ හොඳටම මේ නේද මොකද්ද ආගම දහමට නිරත වෙලා ඉන්න අපේ උපාසකම්මට සිල් රැද්ද බෙදුවා, අනාගතේ බුදු වෙන්න ඕන කියලා කතරේ කහනවා. ඇයි සිල් රැද්ද දුන්නනේ? හැබැයි ඒ අතින්ම ගෙදර මහත්තයට කරකු කාලයක් වෙනවා. මහත්තයා හිතනවා මොනව වුණත් ඉතින් අද අඩියක් ගහගත්තනේ, මොකද කරේ මේ? අපිව නැති කරලා, අපිව විනාශ කරලා ඒගොල්ලෝ මොකද කරේ? හැමදාමත් බලේ හිටියේ. හැබැයි අපිට එහෙම වුණාට ඒගොල්ලන්ට කවදාවත් එහෙම වුණේ නෑ. රට වැටුණට බර්ටිලාගේ පවුල වැටුණද නැංගද? මම අහන්නේ කරේ. රට වැටෙනවා අපි දන්නවනේ බර්ටි දිසානායක. අපි නොදන්න කෙනෙක්ද? ජිනදාස මහත්තයාගේ කාර් එකේ ඩ්‍රයිවර් කැකිරාවි. හරිද? මම අපහාස කරනව නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ මහා ධනේ හිමි පුද්ගලයන් බවට පත් වෙන මොකක් නිසාද? කුඹුරු කොටලද? කඩයක් කරලද? වගාවක් කරලද? නෑ, දේශපාලනය කරලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? රට දුප්පත් වෙනවා, ඒගොල්ලෝ පොසත් වෙනවා. එස් එම් චන්ද්‍රසේනලා නේද දුප්පත්? නෑ, රට දුප්පත් වෙනවා, ඒගොල්ලෝ ධනෙ පොදි ගහගෙන එකතු කරගන්නවා. මේවයි සිද්ධ වුනේ. මොකද මේ පාලකයෝ කරේ? කවදාවත් පොදු ජනතාව ගැන නොහිතපු පාලකයෝ. ඒගොල්ල හැම වෙලාවම කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ට, ඒගොල්ලගේ පවුලට, ඒගොල්ලගේ ළඟම ඉන්න මරාටියන්ට එහෙම ටිකක් දෙනවා. හොඳේ. හරි. ඔන්න ඔය වගේ අයට සලකපියක විතරයි සිද්ධ කරේ. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ අපේ රටේ පාලන බලයේ හැබෙව්වේ මෙතර කාලයක් සාමාන්‍ය ජනතාවගෙන් ආපු නායකයෝ නෙවෙයි. මේ රටේ පාලන බලයේ හැබෙව්වේ කවුද? උඩ ඉන්න පවුල් කීපයක්. එක පවුලක් කවුද? සේනානායක පවුල. 47 ඉඳන් 51 වෙනකම්, 65 ඉඳන් 70 වෙනකම් ඩී.එස්. සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා. ඒ කියන්නේ මොකද්ද? මීරිගම නේද බෝතලේ වලව්. ඉඳසරට පාලනය කරේ බණ්ඩාරනායකලා. 56 ඉඳන් 59 වෙනකම් බණ්ඩාරනායක මහත්තයා, 60 ඉඳන් 65 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක, 70 ඉඳන් 77 වෙනකම් සිරිමාව බණ්ඩාරනායක, 2094 ඉඳන් 2005 දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක. නිදහස ලැබලා අවුරුදු 76යි. මේ අවුරුදු 70න් අවුරුදු 27ක් රට පාලනය කරේ කවුද? බණ්ඩාරනායක වලව්, හොරගොල්ලේ වලව්. ඊළඟ රට පාලනය කරේ කවුද? ජේ.ආර්. ජයවර්ධන. 77 ඉඳන් 89 දක්වා නේද? ඊට පස්සේ කවුද? එයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ. මේගොල්ලෝ රට පාලනය කරන දීර්ඝ කාලයක්. ඒගොල්ලෝ කොළඹ නේද කොල්ලු පිටිය වලව්වේ කට්ටිය. ඊටවසේ රට පාලනය කරා කවුද? හම්බන්තොට මැදපුළුවට. ඒකෙන් තමයි හොඳටම කෑවි නේද? අවුරුදු 10ක් 12ක් මහින්ද මහත්තයා. ඊටවසේ ගෝඨාභය තව අවුරුදු 2ක් නේද? මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩු කොච්චර හැදුවත්, නායකයෝ කොච්චර ගෙනාවත් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? බලය පවුල් කීපයක් අතේ තියෙන්නේ. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බලය පවුල් කීපයක් අතේ නෙමෙයි තියෙන්නේ. කාලයක් තිබ්බ අධිකාරි මහත්තයා, ඊළඟ අධිකාරිගේ නෝනා හිටියනේ. ඊට පස්සේ ඉතින් මහින්ද සෝම ලොකු බේබි ලොකු වෙනකන් මතකද? හරිද? කවුද ලාල්ගමගේ තියාගෙන හිටියා? දැන් බේබි කේ.බි. රත්නායක, එයාගේ බෑනා, දැන් එයාගේ පුතා. එහෙම නෙවෙයි. බර්ටි දිසානායක, එයාගේ පුතා. පුතා විතරක් නෙමෙයි, බර්ටිගේ නෝනාත් ඉල්ලුවා නේද පළාත් සභාව. මට මතක මහ ඇමති තුමා ඒක සර්. බර්ටි ඇමති කාලේ නෝනා දැම්මා. ජනතාවත් ඇහියේ නේ. හරි, නෝනා වුණත් කමක් නැහැ කියලා කතරගෙ කුඹට. ඉතින් මෙහෙම දුන්නා. හරි. ඉතින් මේ මුළු දේශපාලනේ පවුල් කීපයක් අතේ තියෙන්නේ. ඒගොල්ල නීති සම්පාදනය කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. ඒගොල්ල වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. දැන් ඒගොල්ල ලොකු මන්දක පාර්ලිමේන්තුවේ
හැම වෙලාම ඔයගොල්ල කතා කරන කතාවක් තියෙනවා මේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක්. හරිද? හා එහෙනම් මහ බැංකුවේ කෝටි 1500ක් විනාශ කිරි හොරකම් කිරීම ඒක සීලවන්ත ක්‍රියාවක්ද? මේක අපරාධයක්. අරක උපවාසක වැඩ. එහෙම නෙවෙයි. අපරාධය ජනතාවට සහනාධාර දෙන එක නෙවෙයි. අපරාධය මහ බැංකුවේ කෝටි 1500ක් හොරා කාපු එක. රනිල් වික්‍රමසිංහ. අපරාධය මහ ජනයාට සහනාධාර දෙන එක නෙවෙයි. අපරාධය මොකද්ද? කෝටි 1100ක් සීනිබදු වංචාවෙන් නැති කරපු එක. දෙක දෙපැත්තට මහ බැංකුවෙන් කෝටි 1100යි පැටලෙනවා. මහ බැංකුවෙන් කෝටි 1100යි සීනිබදු වංචාව කෝටි 1500යි. පොල්තල් බදු වංචාව කෝටි 350යි. ඒව තමයි රටට වුණු අපරාධ. දැන් සුදුලුණු වංචාව ඒ විදිහටම. ඒ විතරක් නෙවෙයි. ඔබල දන්නවර වීසා වංචාව අන්න නඩුවක් දාලා තියෙනවා. ඩොලර් බිලියන 1.4 ඩොලර් කෝටි 140 300 වැඩි කරලා බලන්න රුපියල් ගන්න. මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ල මහජනයාගේ ධනය කෝටි ප්‍රකොටි ගණන් හොරකම් කරනවා. ඇයි? ඒගොල්ලගේ ආණ්ඩු ජනතාව කන සීනි ටිකට බදු ගෙවනවා. තමන්ට අසනීපයක් කියලා එළියෙන් පරීක්ෂණ කරගත්තොත් අද ලේක පරීක්ෂා කරත් බද්දක් ගන්නව ආණ්ඩුව. දරුවට අමතර කියවීම් පොතක් ගත්තොත් බද්දක් ගන්නව ආණ්ඩුව. දරුවට ඉගෙන ගන්න මහන්සි වුණත් ආණ්ඩුවට සල්ලි දෙන්න උන. ගෙදර කන්න දෙයක් ගෙනවොත් ආණ්ඩුවට බද්දක් ගෙවන්න උන. බෙහෙතක් හේතක් ගන්න ගියත් ආණ්ඩුවට බද්දක් ගෙවන්න උන. ඒ අපි. හැබැයි ඒගොල්ලෝ අර්ජුන ඇලෝසියස් අරක්කු වලින් බදු. හැබැයි බද්ද අරගෙන තියෙනවා ආණ්ඩුවට දීලා නැහැ. කියන අරක්කු බෝතලේ විකුණනකොට විකුණන ගාණ ඇතුලේ බද්ද තියෙනවා. අරක්කු බෝතලේ ගත්තනම් කම්පැනියට බද්ද දීලා ඉවරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? අරක්කු බෝතලේ අරගෙන බද්දක් ගෙවලා ඒක ගහලා විරිත් වෙලා විරිත් හිඳිලා අවුරුදු දෙකක් විතර ගත වෙලා තාම බද්ද ගෙවන්නේ. කීයක් තියෙනවද එතන කෝටි? ඇලු ඈ කෝටි 380ක්. ඒව නිකන් ඒව එයා ගෙවන්න ඕන බදු නෙවෙයි. බොණ්ඩ අරක්කු බෝතලේ ගත්තු කෙනා බද්ද ගෙවලා ඉවරයි. හැබැයි ඒකෙ මොකද වෙලා තියෙන්නේ? එයා එකතු කරපු බද්ද ගෙවලා නැහැ. කෝටි 380යි. ඒ වගේම තමයි ජොන්ස්ටන්ගේ වයම් අරක්කු එක. ඒක බදු ගෙවලත් නැහැ. කෝටි 280ක නඩුවක් තියෙනවා අවුරුදු 8ක්. මතක තියාගන්න. ඇයි? අර උඩ කට්ටියගේ ආණ්ඩු. ඒගොල්ල බදු ගෙවන්න ඕනේ නැහැ. ඒගොල්ලගේ යාළු ඇලෝසියස්ලට සල්ලි එකතු කරගන්න දෙනවා. ලොකු සීනි මුදලාලලට සල්ලි එකතු කරගන්න දෙනවා. ලොකු සුදුලුණු මුදලාලලට සල්ලි එකතු කරගන්න දෙනවා. ඇයි? ඒගොල්ලගේ ආණ්ඩු. දයාගමගේ මහජන බැංකුවේ ණය අරගෙන දයාගමගේ මහජන බැංකුවේ ණය අරගෙන ණය ගෙවන්නේ නැහැ. බොල් ණය හැටියට කපා හරිනවා. මිලියන 5 කෝටි 5000කට වැඩි. හරිද? දයාගමගේ මාධ්‍ය සාකච්ඡාවට අවිල්ල කියනවා දයාගමගේ ණය නැත. දයා ගෲප් ණය. ඒ කියන්නේ දයාගේ කම්පැනි ණය. කම්පැනි අපි. මතක තියාගන්න. ඇයි ඒ? ඒගොල්ලගේ ණය බොල් ණය ලෙස කපනවා. ඇයි? ඒගොල්ලගේ ආණ්ඩු. හරිද? ජනතාවට සහනාධාර දෙන්න බෑ. හැබැයි මොකද කරලා තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන් කරගන්නවා මේ මාස දෙකට. ඇයි? ඒගොල්ලගේ ආණ්ඩු. ජනතාවගේ ආණ්ඩු නෙවෙයි. ඒගොල්ලගේ ආණ්ඩු. බාර් ලයිසන් මොකද කරන්නේ? ඒගොල්ල බෙදා ගන්නවා. බෙදාගෙන බාර් ලයිසන් එකක් කෝටි 3 ගානේ විකුණනවා. කෑගල්ල දිස්ත්‍රික්ක ඇමති බාර් ලයිසන් 3ක් වික්කා අරගෙන කෝටි 9. එක පැත්තක් නැත්නම් දෙපැත්තක්ම ගන්නවා. රණලිගේ කට්ටියට දෙනවා, සජිත් කට්ටියට දෙනවා.
වයිස. ඒගොල්ලගේ ආණ්ඩු ඒගොල්ලෝ බෙදාගෙන විකුණ ගන්නවා. පෙට්‍රල් සෙට් වල ලයිසන් දෙනවා. ඒගොල්ලගේ ආණ්ඩු පෙට්‍රල් සෙට් එක ලයිසන් එක ගන්නවා. ඒක විකුණනවා. ඒගොල්ලගේ ආණ්ඩු මතක තියාගන්න. ලංකාවේ තෙල් පෝලිම් ඇති වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෝලිම් ඉන්නේ නැතුව තෙල් ගහගන්න වෙනම සෙඩ් එකක් වෙන් කරා. මන්ත්‍රීවරුන්ට පෝලිම් ඉන්න ඕනේ නැහැ. සෙඩ් එකට ගිහලා තෙල් ගහගන්න පුළුවන්. ඇයි? ඒගොල්ලගේ ආණ්ඩු. මතක තියාගන්න. ඒ සෙඩ් එකෙන් තෙල් නොගහපු එකම മന്ത്രി කණ්ඩායම ජාතික ජන බලවේග മന്ത്രി කණ්ඩායම විතරයි. තෙල් මිල ඉහළ ගියා. නේද? ට්‍රැක්ටරේ අහන ගාස්තු වැඩි වුණා. ගොයම් කපන ගාස්තු වැඩි වුණා. මෝටර් සයිකල් යන ගාස්තු වැඩි වුණා. අමාරු වුණා. හැබැයි මොකද කරේ පාර්ලිමේන්තුව? පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ තෙල් දීමනාව රුපියල් ලක්ෂකින් වැඩි කරගත්තා. මාසිකට තෙල් මිල ඉහළ ගියා. മന്ത്രിවරු කෙන්ද්‍රීය ගාන්න පටන් ගත්තා. කෙන්ද්‍රීය ගාන කිව්වා තෙල් මිල දරා ගන්න බෑ කිව්වම ලක්ෂ ගන්න මාසෙකට. ඒ ලක්ෂ ගත්තු නැති එකම മന്ത്രി කණ්ඩායම ජාතික ජන බලවේග മന്ത്രിවරු විතරයි. මතක තියාගන්න. ඒගොල්ලගේ ආණ්ඩු තෙල් මිල ඉහළ යනකොට മന്ത്രിට මාසෙක දීමනාවක් දෙනවා. ඒගොල්ලගේ ආණ්ඩු තෙල් පෝලිම් එනකොට മന്ത്രിලට වෙනම සෙඩ් වෙන් කරනවා. ඒගොල්ලගේ ආණ්ඩු කාගේ ආණ්ඩුද මේවා? ජනතාවගේ ආණ්ඩුද? නැ මේවා ඒගොල්ලගේ ආණ්ඩු. හරිද? භාණ්ඩාගාරයට එන ධනය රිසි පරිදි වියදම් කරනවා. කේලිය රඹුක්වලගේ ලයිට් බිල 121000යි. ගෙවන්නේ ආණ්ඩුවෙන්. ඒගොල්ලගේ ආණ්ඩු මාසේ ලයිට් බිල 121000යි. මතක තබා ගන්න. හරිද? වැසිකිළියත් ඒසි කරලා. ඒ වැඩේ කරන්නේ සීතලේ ගෙහිගේ. ඇයි? ඒගොල්ලගේ ආණ්ඩු. ඒගොල්ලගේ ආණ්ඩු මතක තියාගන්න. කවුද? ප්‍රසන්න රණතුංග පග අරගෙන නඩුවක හයිකෝට් නඩුවේ වැරදි කරුවෙලා කෝටි දෙකමාර දඩ ගැහුවා. ලක්ෂ 25 මේ මිලියන 25 කෝටි දෙකක් සමාන මිලියන දෙකක් ලක්ෂ 20 වන්දි ගෙවන්න තීරණය කරා. හැබැයි පාර්ලිමේන්තු එමති ඒගොල්ලන්ගේ ආණ්ඩු රත්නපුර දිස්ත්‍රික්කේ එමති කෙනෙක් ඡන්ද ව්‍යාපාරේදී මිනිහෙක් ඝාතනය කරලා ජීවිතාන්ත දක්වා හිරියට ගියා. එළියට ආවා. එයා තාමත් එමති. ඒගොල්ලගේ ආණ්ඩු පහුගියදා එයාපෝට් එකේ එළියට ආවා. රත්තරන් බිස්කට් අරගෙන අහු වුණා. අවුද රහීම් අබ්දුල් රහීම් මේ කොහෙද මේ පුත්තල මේ අලි සබ්රි රහීම් අලි සබ්‍රිය අහු වුණා. පවුද පාර්ලිමේන්තුවට ඇවිල්ලා නීති හදන්න අත උස්සනවා. හදපු නීතියෙන් බඩු අහුවෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නීති හදන්න අත උස්සනවා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ ආණ්ඩු අනුරුද්ධ රත්වත්තේ හිරගෙදර ගිහිල්ලා අනුරාධපුරේ බන්ධනාගාරයට ගිහිල්ලා බන්ධනාගාරේ හිටපු සේවකයන් එළියට අරගෙන මේ සමාන බන්ධනාගාරේ හිටපු හිරකරුවන් එළියට අරගෙන රෑ 12ට පිස්තෝල උළුවට තියලා බය කරනවා. දැන් ආණ්ඩු යැමති. ඇයි ඒ? ඒගොල්ලන්ගේ ආණ්ඩු මම කවදාවත් ජනතාවගේ ආණ්ඩු නෙවෙයි. නඩුත් නෑ. නඩුව තාම තියෙනවා. නඩුව තාම තියෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩු. අන්න මාරුවේ මාරුවට ඡන්ද දුන්නට මාරුවේ මාරුවට නායකයෝ ගෙනාවට මාරුවේ මාරුවට ආණ්ඩු හදුවට හදලා තියෙන ඒගොල්ලන්ගේ ආණ්ඩු අපි එකවතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි නීති හදන්නේ පොදු ජනතාව වෙනුවෙන්. සල්ලි වේදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන්. ගොවි ජනතාව ණයපරෙන් නිදහස් කරගන්න ඕන. යම් ණය ප්‍රමාණයක් අපහරින්න ඕන. ඒක කපනවා. ඒගොල්ල කපන්නේ දයාගමගේ ණය. අපි කපන්නේ ගොවි ජනතාවගේ ණය. අපි චන්ද්‍රිකත් එක පරිවාසක ආණ්ඩුවට ගියා. දාපු එක කොන්දේසියක් තමයි. රුපියල් 25000 දක්වා සියලු ගොවි ණය කපන්න ඕන කියලා. 2004 දී අපි කොන්දේ අපේ කොන්දේසිය මොකද්ද? ගොවි ජනතාවගේ ණය කපන්න. ඒගොල්ලන් කොන්දේසිය මොකද්ද? දයාගමගේ ණය කපන්න. ඒගොල්ලන්ගේ ආණ්ඩු
අපි හදන්න ඕනා ජනතාවගේ ආණ්ඩුවක්. මොකද කියන්නේ? මොකද කියන්නේ? ඕන නැද්ද එහෙම එකක්? පරණ ගමන දෝනා වෙනස් කරන්න ඕන නැද්ද? වෙනස් කරන්න ඕනා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ අප්‍රේල් මාසේ 21 වෙනිදා ඇවිල්ලා තියෙන්නේ වැදගත් දිනයක්. මෙච්චර කල් හැදුවේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව සමාවෙන්න. මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වැදගත් දිනයක්. මේ සැප්තැම්බර් මාසේ 21 වැදගත් දිනයක්. මෙච්චර කල් හැදුවේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව. අපි හදමු පළමු වතාවට අපේ ආණ්ඩුවක්, ජනතාවගේ ආණ්ඩුවක් හදමු. හදන්න පුළුවන්. ඒතර කට්ටිය කියනවා රනිල් මොකක් හරි ගැටයක් ගහයිද දන්නේ කියලා. කිසි ගැටයක් ගන්නක මතක තියාගන්න හරි. රනිල් පව් මම දන්නවා එයාගෙන හොඳට. හරිද? එයාට ඔය මොන ගැට මොනවද ගැහුවේ? එක සැරයක් කැරියා රැකෙලේ. ලේනම කියලා මහත්ෙක් කැරියා. හරිද? ශේෂ්ඨාධිකරණයට ඇරියා මේ ජනාධිපති ධූරේ කාල 5යි නෙවෙයි 6යි කියලා තීන්දුවක් දෙන්න කියලා. ශේෂ්ඨාධිකරණය මොකද කරේ? තීන්දුව ගෙනාපු මහත්තයරගල 5යි නඩුව ගෙනාපු මහත්තයර කිව්වා තීන්දුව 5යි මේ වගේ නඩු ගේන්න එපා කියලා දඩේ ලක්ෂය. හරි. ඒ හැව්වෙත් දැන් රනිල් වික්‍රමසිංහ. ආය කෙනෙක් කැරියා. ඇරලා කිව්වා මේ 19 වෙනි සංශෝධනය හොඳට සම්මත වෙලා නැහැ. ඒක ගැන විභාගය ඉවර වෙනකන් ඡන්දේ වළක්වන්න ශේෂ්ඨාධිකරණය නඩුව ඇහුවා. අහලා මොකද කරේ? මේ වගේ නඩු ගේන්න එපා දඩේ ලක්ෂ 5යි. රනිල් තව කෙනෙක් කැරියා නම් දඩේ ලක්ෂ 5යි නතර කරගත්තේ එතනින්. ඊට පස්සේ 22 වෙනි සංශෝධනය ගේනවලු. 22 වෙනි සංශෝධනේ ඕක මං කියන්නම්. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමටවත් රනිල් වික්‍රමසිංහට ওই 22 වෙනි සංශෝධනේ ගන්න හම්බ වෙන්නේ නැහැ. මතකද තියාගන්න. ඒකත් කිව්වා. ඊළඟ හැදුවා ගම්මල මොකද්ද ප්‍රජා සංවර්ධන කමිටු කියලා. හදලා ආණ්ඩුවේ සල්ලිය කමිටු වල දෙන්න කියලා ජනාධිපති ලේකම් චක්‍රලේඛනයක් ගැහුවා. ඒක ගියා ශේෂ්ඨාධිකරණයට. ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ජනතාවගේ සල්ලි එහෙම වියදම් කරන්න බලයක් නැහැ. ඒ කමිටු වලට සල්ලි දෙන්න බෑ කියලා. පණිගේ ගැටෙත් ඉවරයි. ඊළඟ ගැටයක් ගැහුවා ආණ්ඩුකාරවරයා හරහා කට්ටියපත් කරලා. يعني ප්‍රාදේශ සභා සභාපතිවරු නේද? සභාපතිවරු ආණ්ඩුකාරගේ සම්බන්ධකර ලේකම් කරනවා. කරලා ඒගොල්ලන්ට සල්ලි දෙනවා අර බෙදන්න. අර වැඩිට මම කිව්වා ඒක සම්පූර්ණ නීති විරෝධී නතර කරන්න කිව්වා. ලක්ෂ්මන් යාප ඒගොල්ලෝ ලියුම් ගහලා ගහපු ලියුම් ඔක්කොම අපව ගෙනාවා. රනිල්ගේ ගැට මොන ගැටද මේ? හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පොලිස්පති පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. පොලිස්පති පිළිබඳ. දැන් අපේ රටේ වැදගත් ආයතනවල තනතුරු පත් කරන්නේ විවස්ථා සභාවෙන්. එහෙම තනතුරක් තමයි පොලිස්පති තනතුරු. එහෙම තනතුරක් තමයි පාර්ලිමේන්තු මහලේකම් තනතුරු. එහෙම එකක් තමයි පොලිස් කොමිසම. එහෙම එකක් තමයි මැතිවරණ කොමිසම. එහෙම එකක් තමයි රාජ්‍ය සේවා කොමිසම. එහෙම එකක් තමයි නීතිපති. මේ වගේ රටේ වැදගත් ආයතන පත් කරන්නේ විවස්ථා සභාවෙන්. හරිද? විවස්ථා සභාවේ ඉන්නවා නිලවසේ ඉන්නවා 10 දෙනෙක්. හැබැයි දැන් ඉන්නේ 9යි. හැබැයි විවස්ථා සභාවට නීතියක් තියෙනවා. ජනාධිපතිවරයා විසින් එවන නම 5 දෙනෙක්ගෙන් අනුමත කරන්න ඕන කියලා. මොකද කතානායකට ඡන්දෙ නැහැ මේ වෙලාවට. 9යි 9න් 5යි. හරිද? හැබැයි ඡන්ද ගාන සමාන වුණොත් කතානායකට තීරක ඡන්දයක් දෙන්න පුළුවන් කියලා තිබ්බා. ඒකෝර දැන් විවස්ථා සභාවේ ඉන්නේ 9 දෙනයි. දේශබන්දුක තීන්දුව ආවා. දේශබන්දුක නම ආවා. ආපු වෙලාව විවස්ථා සභාවේ 4 දෙනෙක් දේශබන්දුට පක්ෂයි. දේශබන්දුට විරුද්ධයි. දෙන්නේ කෝකටත් නැහැ. නියඳයි. දැන් 5 තියෙනවද පත් කරන්න? 5 නැහැ. කතානායකට තීරක ඡන්ද දෙන්න ඡන්ද සමාන වෙලා තියෙනවද? විරුද්ධෝ 2යි පක්ෂ 4යි. සමානත් නැහැ. ඊට පස්සේ මොකද කරේ කතානායක? කතානායක ජනාධිපති ලියුමක් ලිව්වා. ලියුමක් ලියලා කිව්වා 4 දෙනෙක් පක්ෂ වී ඇත, 2 දෙනෙක් විරුද්ධ වී ඇත, 2 දෙනෙක් නියඬ වී ඇත. නියඬ වී සිටින 2 දෙනා විරුද්ධ වූවායයි සලකන්නේ නම් මාගේ ඡන්දය පක්ෂව දෙමි. තැපැල් ඡන්දය.
එහෙම ඡන්ද දෙනවද? කතානායකට තියෙන සභාව කැඳවලා සභාව ඇතුළේ ඡන්ද විමසීම කරලා යවන්න. මෙයා ජනාධිපතිට යන ලියුමක් හතර දෙනෙක් පක්ෂයි දෙන්නෙක් විරුද්ධයි දෙන්නෙක් නිහඬයි නිහඬ දෙන්න විරුද්ධ සේ සලකන්නේ නම් හතරයි හතරයි මගේ තීරක ඡන්දේ පක්ෂයි. එතකොට පහයි කියලා පත් කරා. පත් කරාට පස්සේ ඔන්න ඔය පත් කිරීමට විරුද්ධ ශේෂ්ඨාධිකරණයට ගියා. බැලු බැලමට මොකද පේන්නේ? හරිද වැරදිද? වැරද්දක් තියෙනවා. ශේෂ්ඨාධිකරණය බැලු බැලමට තීරණය කරා මෙතන නඩු නිමිත්තක් තියෙනවා. තියෙනකම මොකද කරේ? නඩුව අහලා ඉවරනකම් දේශබන්දුගේ වැඩ තහනම් කිව්වා. නඩුව අහලා වෙනකම් නේද වැඩ බලන පොලිස්පතිවරේ පත් කරන්න කිව්වා. වෙච්චිදී ඕක තමයි අපුට අඬු තියෙන්නේ. දැන් ඒ නඩු තීන්දුව ආපුවම රනිල් වික්‍රමසිංහ කියනවා, නෑ ඉස්සෙල්ලම අගමැති පාර්ලිමේන්තුව ගිහිල්ලා කියනවා නඩු තීන්දුව වැරදි. මතකද? නඩු තීන්දුව වැරදි කිව්වා. ඊළඟ කිව්වා පොලිස්පති ධූරේ හිස් වී නැත. නැති නිසා වැඩ බලන කෙනෙක් පත් කරන්නේ නැත කියලා කිව්වා. පළවෙනි අභියෝගය දිනේෂ් ගුණවර්ධන ඕක පුළුවන් නම් ඇවිල්ලා එළිය කියන්න. ඔය වගේ නඩු තීන්දුවක් ගැන කිව්ව එළිය SB දිසානායක. නඩු තීන්දුවකට බලු තීන්දුව කියලා කිව්වා. අවුරුදු දෙකක් ඉරි. හරිද? අවුරුදු දෙකක් ඉරි ආයේ කට කපලා. හරිද? පුළුවන් නම් කියනවා දිනේෂ් ගුණවර්ධන මේ නඩු තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. කියන්න බෑ. ඊළඟ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිගේ ඇඳුම ඇඳලා එකලියුමකට අස්සංග අස්සන ගහලා පෙන්නන්න. දැන් මන් දන්න පොලිස්පතිගේ මේස උඩ හරිද ෆයිල් පිරিলা. ඉතින් ඕගොල්ලෝ නඩු තීන්දුව පිළිගන්නේ නැත්තම් පොලිස්පතිම මෙයා නම් දේශබන්දු කියලා කතරයක් අස්සනක් ගහන්න ගැහුවොත් හරිද දන්නව වෙන වැඩි. දැන් මොකද කරන්නේ ඊට පස්සේ? රනිල් වික්‍රමසිංහ කියනවා නෑ මේ නඩුකාරතුමයි කතානායකතුමයි කතා කරලා මේකේ බේරුමක් කරගන්න. එහෙම තියෙනවද? දැන් නඩුකාරතුමයි කතානායකතුමයි කතා කරලා නඩු විසඳන ක්‍රමයක් තියෙනවද ලංකාවේ? දැන් කාට හරි දඬුවමක් දෙනවා අධිකරණේ මිනි මරුමට හිරේට අරිනවා. එයා කියනවා මම හිරේට යන්නේ නෑ. එතකොට කියනවා එහෙනම් නඩුකාරතුමත් එක්ක පොඩ්ඩක් කතා කරලා බේරගන්න බැරිද? එහෙම මේ රනිල් එහෙම නඩු විසඳන්න අපි ස්තුතිවන්ත වෙනවා. තාමත් ශේෂ්ඨාධිකරණය කතානායකතුමත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ. ඉදිරියේදී ඒ සාකච්ඡාව නොකරයි කියලා අපි හිතනවා. මොකද ශේෂ්ඨාධිකරණයම ආදර්ශ දෙන්නේ නැති වෙයි. නඩු තීන්දුව දුන්නාම ඒක තීන්දුව. දැන් මතකද අර සරත්ෙන්ද සිල්වා නඩු තීන්දුවක් දුන්නේ? එතුමා සීජේ ඉන්න කාලේ නඩු තීන්දුවක් දුන්නා තෙල් අඩු කරන්න කියලා රුපියල් 100ට. ආණ්ඩුව කිව්වා අපි තීන්දුව පිළිගන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ශේෂ්ඨාධිකරණය විසින්ම නඩු තීන්දුව වෙනස් කරා. එතකොට ක්‍රියාත්මක වුණේ මොන නඩු තීන්දුවද? ක්‍රියාත්මක වුණේ ශේෂ්ඨාධිකරණයේ තීන්දුව අර 100 කරපු එක වෙනස් කරපු තීන්දුව. ඒක තමයි තීන්දුව. පීපි ජයසුන්දරට රාජ්‍ය සේවය වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. රාජ්‍ය සේවය වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. ඊට පස්සේ පීපි ජයසුන්දර නැවත ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා විනිසුරු මණ්ඩලය වැඩි කරලා තීන්දුවක් ගත්තා. අර තීන්දුව වෙනස් කරගත්තා. ඊට පස්සේ ඒක තමයි තීන්දුව. ලංකාවේ කවදාවත් තීන්දුව ක්‍රියාවට නැගලා නැතුනේ. තෙල් මිල අඩු කරන්න කියලා තීන්දුවක් දුන්නා. තීන්දුව වෙනස් කරා. ක්‍රියාත්මක නැගුණේ තීන්දුව වෙනස් කරපු තීන්දුව. පීපීට වැඩ කරන්න බෑ කියලා තීන්දුවක් දුන්නා. වැඩ කරන්න පුළුවන් කියලා වෙනස් කරා. ක්‍රියාවට නැගුණේ තීන්දුව. දැන් මෙතන මොකද්ද? තීන්දුව මොකද්ද? තීන්දුව දේශබන්දුට පොලිස්පතියට වැඩ කරන්න බෑ කියලා. ක්‍රියාවට නගන්න ඕනේ තීන්දුව. ඔච්චරයි. හරිද? දැන් ඕනෑම දෙපාර්තමේන්තුවක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ තහනම් කරා. ඊළඟට ජේස් නිලධාරිය දාලා දුවනවා. රේගු දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ තහනම් කරා. ඊළඟ ජේස් නිලධාරිය දාලා දුවනවා. පොලිස්පතිගේ වැඩ තහනම් කරනවා. මොකද කරන්න උනා? ඊළඟ ජේස් නිලධාරිය වැඩ බලන පොලිස්පති කරා දිව්වා. මේ පොලිසිය තියෙන එක කෙනෙක් අතේද?
දේශබන්දු අතේ විතරද ලංකාවේ පොලිසිය තියෙන්නේ? මම මේ ප්‍රාර්ථනා කරනව නෙවෙයි. බැරි වෙලාවත් දේශබන්දු මහත්තයා අසනීප වුණා. රටේ ලේකම් සිංහයක කුඩුවල්ලන්ට විදියක් නැහැ. දේශබන්දු ලෙඩි. පාතාල මර්ධන කරන්න විදියක් නැහැ. දේශබන්දු ලෙඩි. මෙහෙම තියෙනවද? පොලිසිය අදලා තියෙන දෙපාර්තමේන්තුවක්. ඒකට ඉන්න මොන ප්‍රධානියද? ඒ ප්‍රධානිය තව දෙපාර්තමේන්තුවේ වගකීමට අනුව මෙහෙවන්න ඕන. හැබැයි දේශබන්දු මොන කියන්නේ රනිල් වික්‍රමසිංහ? පොලිසිය වැඩ කරන්න නෙවෙයි රනිල්ගේ වැඩ කරන්න. අන්න එතකොට ඕන දේශබන්දු. පෞගේත චන්දරැස්වීමක් කරා බැලලවයි. පොලිසියලද පොලිසිය හැම ඕයිසි මහත්තයර නියෝගයක් දුන්නා ප්‍රජා ආරක්ෂක කමිටු කඳවන්න කියලා. ඔක්කොම ගෙනව වැල්ලවායට. බස් රථවල සල්ලි හොයාගන්න ඕයිසි මහත්තයා. කෑම පාර්සල් හදන්න ඕන ඕයිසි මහත්තයා. හරි. සමහර වෙලාවට පුටු වරගනත් එන්න ඕන ඕයිසි මහත්තයා. මොකද වැල්ලවායේ එච්චර පුටු නෑ. හරි පුටු වරගනත් අවුල රිවලි. මම එදා වැල්ලවායි. මුළු වැල්ලවායේ පිරෙන්නම පොලිසිය ට්‍රක් රථ. මුළු වැල්ලවායේ පිරෙන්නම පොලිසිය ජීප් රථ. ප්‍රජා ආරක්ෂක කමිටු කඳවලා රනිල් චන්දරැස්වීම කරනවා. අන්න ඒ වැඩේ කරන්න දේශබන්දු උනේ. ඊට පස්සේ ඒ වැඩේටම රැස්වීමක් දාලා තිබා ගාල්ලි. ඒ වැඩේ කරන්නම රැස්වීමක් දාලා තිබා කෑගල්ලි. දේශබන්දුගේ වැඩ තහනම් රැස්වීම දෙකක් නතර වුණා. වැඩේ තීරණනේ. ඒ නිසා මෙහෙම සෙල්ලම් කරන්නද මෙහෙම නායකට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල සිද්ධ වෙච්ච සිදුවීම් ඇති මේ පාලකයන් පළවහරි. ඒ නිසා අපි ඉල්ලන්නේ අපි ඔක්කොම එකතු වෙලා අලුත් ආණ්ඩුවක් හදමු. මොකටද? අපේ රටේ ප්‍රශ්න විසඳීම සඳහා අපි ආණ්ඩුව කරමු. අපි මේ එකින් එක ප්‍රශ්න එක පැටලුණු නූල් බෝලයක් වගේ. කොතනින් කොහොම අල්ලලා කොතනින් බේරන්නද කියලා බැලු බැලමට පේනවා. හැබැයි අපි තා සංගමේ වැඩපිළිවෙල සහිතව ක්‍රමානුකූලව මේ අප රට ගැලවිලා මේ නූල් බෝලයක් බවට පැරිලා තියෙන මේ රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර විසඳමින් මේ රට ලෝකේ සාර්ථකම රාජ්‍ය බවට අපි පරිවර්තනය කරනවා සාර්ථක. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.